කොළඹ දිස්ත්‍රික්කයේ 121,000 ජනතාවගේ ඡන්දය ලැබපු ජනතා නියෝජිතයෙක් විදිහට 2021 වසරට මේ පාර්ලිමේන්තු අමතන්න ලැබුණු පළවෙනි විනාඩි 10 ලබා දීම සම්බන්ධව මේ අයවැයේදී අපි දැකලා තියෙනවා වෙනදා වගේම අපි දෙපාර්ශවයට බෙදිලා විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් අවලාද කර ගනිමින් අපි තමයි හරියට කරේ කියලා ඔප්පු කරන්න කණ්ඩායම් දෙකම උත්සාහ කරනවා ඒක තමයි අපේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අද මේක මේ රටේ ජනතාව අප්‍රිය කරනවා හෙලා දකිනවා මේක එපා වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු 20ක 30ක කාලය තුල මේ පාර්ලිමේන්තුව තුල මේ අයවැය විවාදවලදී මොනතරම් උද්වේගතර ලෙස එකිනෙකාට බැනුම් බැනුම් අහමින් බැනුම් කියමින් මොනතරම් වාද විවාද කරලා තියෙනවද ඒ හේතුවෙන් අපේ රටේ ආර්ථිකය උඩට ඇවිල්ලා තියෙනවද 2015 ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර ගන්නකොට අපේ රටේ ණය බර තිබුණා රාජ්‍ය ණය බර බිලියන 2000ක් අද උදේ ගරු නිමල් සිරිපාල ද සිල්ලා මැතිතුමා පෙන්වලා දුන්නා අපේ රාජ්‍ය බර ණය බර දැන් බිලියන 21000 දක්වා වැඩි වෙලා තියෙනවා එදා අවුරුදු 15ක් යනකොට මේසා විශාල දහගුණයක් අපේ ණය ප්‍රසාරණය වෙලා තියෙනවා අපේ ආදායම අඩු වෙලා තියෙනවා ඔබතුමා ගරු සභාපතිතුමනි ඔබතුමා ඔය කතානායක පුටුවේ වාඩි වෙලා හිටියට ඔබතුමාව උකස් කරලා තියෙන්නේ රුපියල් ලක්ෂ 9 හමාරකට ඔබතුමාගේ පවුලේ 5 දෙනෙක් ඉන්නව නම් ලක්ෂ 47 හමාරකට ඔබතුමාව උකස් කරලා තියෙන්නේ මෙරටේ මහානායක හාමුදුරු නමක් ඉන්නව නම් ඒ නායක මහානායක හාමුදුරුවත් උකස් කරලා තියෙන්නේ ආදිනල් හිමිපාණනුත් උකස් කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මේ සේවක මහත්තයාත් ලක්ෂ 9 හමාරකට අපි උකස් කරලා තියෙන්නේ කවුද ඒක කරුවේ ඒක කරුවේ මේ පාර්ලිමේන්තුව කාලයක් තිස්සේ දිගින් දිගටම ආපු මේ ගමනට තිතක් තියන්න බෑ කාටවත් එහෙම තත්වයකට අපි තාම පත් වෙලා නැහැ අපේ තියෙන්නේ වෛරී දේශපාලනය බලයට තියෙන කෑදරකම කොහොමද අපේ ආදායම් අඩු වෙලා තියෙන්නේ අපිට විශාල වශයෙන් ආදායම් ගන්න තිබුණ අපේ ධන උල්පත් අද අපිට තියෙනවද එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඩොලර් මිලියන 1200ක් 1300ක් ණය අරගෙන හදපු අපේ හම්බන්තොට වරාය අද කෝ එදා හම්බන්තොට වරාය වෙනුවෙන් හුඟක් අය ඇඬුවා එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මේක චීනෙට දෙන්න යනකොට කැබිනට් මණ්ඩලයේ මාව නෙරපුවා මම අද 100,000 වාරයක් සතුටු වෙනවා අද ඒ පාප කර්මෙට මගේ මාතෘ භූමිය පාවා දීමේ පාප කර්මයට මම දායකුනේ නැති නිසා අද මම සතුටින් ඉන්නවා සතුටෙන් ඉඳ යනවා එදා රනිල් වික්‍රමසිංහ මහත්තයා මට කිව්වේ කැබිනට් මණ්ඩලයෙන් එළියට දාලා නෙරපලා විජේදාස රාජපක්ෂගේ දේශපාලන ගමන මම නතර කරයි කියලා මම එතුමාට අභියෝග කරා මේ ගරු මන්ත්‍රීතුමාලා ඉන්නව එදා හිටපු අය අභියෝග කරා තමුන්නාසයට මගේ දේශපාලන ගමන නතර කරන්න බෑ මොකද මගේ ගමන තියෙන්නේ රට වෙනුවෙන් හැබැයි තමුන්නාසය ඔය කරපු වැඩෙන් මහාමාන්‍ය ඩී.ඒ. සේනානායක මහත්තයා මේ රටට දාය කරපු දායාද කරපු ජාතියේ නිදහසේ පියා දායාද කරපු එක්සත් ජාතික පක්ෂයේ මහ පොළොවෙන් අතුරුදහන් කරනවායි කියලා අපි කිව්වා. ඒක මට තනියෙන් කරන්න බෑ. හැබැයි මේ රටේ ජනතාව කරේ නැද්ද? අද ඒක ආසනයට බැස්සේ නැද්ද? රටට ද්‍රෝහිව රටේ සම්පත් විනාශ කරන ඕන දේශපාලන නායකයෙකුට ඇමති කෙනෙකුට මන්ත්‍රී කෙනෙකුට හොඳ පණිවිඩයක් මේක. දැන් බලන්න අපිට ආදායම් ගන්න තිබුණා ශ්‍රී ලංකන් ගුවන් සමාගම. අද මොකද වෙලා තියෙන්නේ? අද බිලියන 250ක් පාඩුයි කවුද මේක ගෙවන්නේ අර ආචාර්ය කෝප් සමිත කෝප් කමිටුවේ සභාපතිතුමා චරිත හේරත් මැතිතුමා මේ පාර්ලිමේන්තුවේදී පැහැදිලිව ප්‍රකාශ කරා ශ්‍රී ලංකාවේ ගුවන් සේවයේ ගුවන් යානයක් ඇහැට දැකපු නැති මිනිහෙක් අද රුපියල් 17,000ක් ණය ගෙවන්න ඕන ශ්‍රී ලංකන් එකෙන් කරපු විනාශෙට ගුවන් යානයක ගිහිල්ලා නැහැ ඇහැට දැකලත් නැහැ
ඒ තත්ත්වයටද අපේ මේ රට පත් වෙලා තියෙනවා ඊළඟට අපේ අනිත් සම්පත් ක්‍රමානුකූලව අපිට අහිමි වෙමින් තියෙනවා කොළඹ පෝට් සිටි නගරය ඒකේ ලොකු ව්‍යාපාර හදලා ස්පනත් සම්මත කරලා දුන්නේ මේ පාර්ලිමේන්තුවෙන් ඒවා විදේශිකයෝ ඇවිල්ලා ඒවා ඉතා දක්ෂ ලෙස ව්‍යාපාර මෙහෙවලා ලාභ උපයනකොට ඒවා ඔක්කොම යන්නේ චීනෙට හම්බන්තොට වරාය ලාභ නැද්ද ලාභ තියෙනවා ඒවා ඔක්කොම යන්නේ චීනෙට ඉතින් කොහොමද අපේ අයවැය පරතරය පියවන්නේ අයවැය පරතරය පියවන්නේ චීනෙන් හිඟා කණ්ඩ ඕන එදා සමහරු හම්බන්තොට වරායගෙන ඇඬුවා අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඡන්දය අරගෙන ආපු එක මන්ත්‍රී කෙනෙකුට මතක නැහැ අපිට අපේ කියලා හම්බන්තොට වරායක් තිබුණයි කියලා මතකද කාටවත් එදා මම මේ පාර්ලිමේන්තුවේදී කිව්වා අපේ හත්මුතු පරම්පරාවල් අල බතල මඤ්ඤොක්ක හිතෝගෙන කාපු අපේ මාතෘභූමියේ අඟලක් දෙන්න එපා මේක ලක් මාතාව ශාප කරන සාහසික අපරාධයක් කියලා අද මොකද වෙලා තියෙන්නේ අද අපේ රටේ ඇත්තටම මොකද වෙලා තියෙන්නේ අපේ රටේ හදවත අපි චීනට විකුණලා අපේ රටේ පෙනහළු අපි ඇමරිකාවට විකුණලා රෑ 12ට ඇවිල්ලා පෙනහළු ටික හොරෙන් ලියාගෙන යනවා අපේ රටේ වකුගඩු ටික තව මොකෙකුට හරි විකුණන්න හොය හොයා ඉන්නවා මෙහෙම පුළුවන් ද රටක් දියුණු කරන්න මේකටද මේ මහජන නියෝජිතයෝ 225 දෙනෙක් පත් කරලා මේ පාර්ලිමේන්තුවට එව්වේ කරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවට මහජන නියෝජිතය ඕන වෙන්නේ අපේ රටේ ජනතාවටයි ති පාරම්පරික උරුම සම්පත් අයිතිවාසිකම් විදේශිකයන්ට විකුණලා දෙන්න නෙමෙයි අපිට මහජන නියෝජිතය ඕන වෙලා තියෙන්නේ ඒව ආරක්ෂා කරන්න විකුණලා තියනවා නම් ඒක අපහු ගන්න අපි පෞගේ මැතිවරණ දෙකේදී වේදිකාවක් ගානේ උගුරේලේ රහ හැදෙනකන් කෑ ගැහුවා මොනවා කියලාද අපි හම්බන්තොට ආපහු ගන්නවා අපි ඒක බින්ගලක් කාටවත් දෙන්නේ නැහැ කියලා ඔබතුමාට තව විනාඩි දෙකයි ඔව් අපේ ගරු සභාපතිතුමනි ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා පළමුවත් රට දෙවනුවත් රට තුන්වෙනුවත් රට කියලා පපුවට ගහලා මහ පොළොවේ ඉම්බා මේ රටේ ජනතාව ආදරය කරා අද එතුමගේ තත කම්පා කරනව ඇති අද අපිට ඒ කියලා මොකක්වත් නැහැ ඔක්කොම එකින් එක විකිණමින් යනවා ඒක නිසා ගරු සභාපතිතුමනි මට තියෙන සීමිත කාලේ මම අවසාන වශයෙන් මේ ගරු සභාවේ ගෞරවනීය ඇමතිතුමාලට මන්ත්‍රීතුමාලට පණිවිඩයක් දෙනවා අපේ රටේ ඊළඟට පවත්වන මැතිවරණය ඒක ජනාධිපති මැතිවරණේ වෙන්න පුළුවන් ඒක පාර්ලිමේන්තු මැතිවරණේ වෙන්න පුළුවන් ඒ මැතිවරණය පවත්වන්නේ ජනමත විචාරණයක් විදියට හොර ගිවිසුම් ගහලා කොමිස් පිට ගිවිසුම් ගහලා හම්බන්තොට කොළඹ වරාය නගරය වගේ දීපු හැම එකක්ම අපි ආපහු ගන්න ජනවරමක් ඉල්ලන මැතිවරණයක් විදියට තමයි ඒක පවත්වන්නේ ගරු සභාපතිතුමනි ජාත්‍යන්තරයේ චීන බලගතු තමයි ඇමරිකාවත් බලගතුයි හැබැයි මේ බලගතුකම් වලට යට වෙලා අපිට නිවට වෙන්න බෑ අපේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ ඇමරිකාවට තියෙන බලය තමයි අපිට තියෙන්නේ අපේ රට පුංචි රටක් බව ඇත්ත හැබැයි අපේ ස්වෛරී භාවය ගත්තම අපි ඇමරිකාවට දෙවෙනි නෑ අපි චීනට දෙවෙනි නෑ අපි ලෝකේ කිසිම රටකට දෙවෙනි නෑ අපි ජාත්‍යන්තර නීතියට බය වෙන්න ඕනේ නෑ ලෝකේ ඕන රටක් වංචනික විදියට කොමිස් දීලා යම් යම් ගනුදෙනු ඇති කරගෙන තියෙනවා නම් ඒව අවලංගු කරන්ඩ කාටද බලය තියෙන්නේ මෙන්න මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාට අපි මේ බලය පාවිච්චි කරලා කවද හරි වැඩි දිනයක් යන්න කලින් මේ අපේ ජාතික සම්පත් අත්පත් කරගත්තේ නැත්නම් අපිට රටක් නැහැ අද ගිහිල්ලා බලන්න පාස්පෝර්ට් පොලිමේ එදා චිත්‍ර අදපු දරුවෝ 20යි 30යි දවසකට මොකටද මේ ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් ඕ විනාඩියක් දෙන්න මේ රට එපා වෙලා ඉන්න හිතන රටක් නෙවෙයි දාලා යන්න හිතන රටක් හැදිලා අද අපේ කොල්ලකෙල්ල ඔක්කොම පොලිමේ යනවා මොන හරි රස්සාවල් හොයාගෙන ඉතින් මේකට ආණ්ඩුවක් ඕන මේ වැඩේ කරන්නද ඒක නිසා ගරු සභාපතිතුමනි මම අවසාන වශයෙන් ආයාචනය කරනවා
මේ ගෞරවනීය සභාවේ සියලු මන්ත්‍රීවරුන්ගේ net padila, buddhiya padila, merate janatavage net padila, me ape ilakhe itukaragane yanna, me paksha beda pattakata tiyala, aagam beda, jati beda, ewa apita awashya naha, merate inna sihala, damila, muslim, malay, burger, pasi, me tawat inna boho janakotas, me okkotama inna ekak lakmatawai, ekak ammayi, ammala dennek naha, meka kali kali katakolta kadala, oya vikunala අපි ගන්න සල්ලි වලින් මොනව කරන්නද මේක අපේ මුතුන් මිත්තෝ ජීවත් වෙච්ච රට ඒගොල්ලන් හුස්ම ගත්ත ප්‍රාණ වායුව තමයි අපිත් අද මේ හුස්ම අරගෙන ජීවත් වෙන්නේ ඉතින් මේක රැක ගන්න බැරි මිනිස්සුන්ට කොහොමද කියන්නේ මහජන නියෝජිතයෝ කියලා ස්තුතියි කරවන්ස හොඳයි බොහොම ස්තුතියි මේ ළඟට ගරු